අපිට බාර ගන්න බැරි නම් කරන එක මේ හපන බල්ලගේ මොනවද පේනෝ කියලා. එහෙම නෙමෙයි මම කියන්නේ. මේ බල්ලා පිදුරු කන්නේත් නැ කන ගොනාට දෙන්නේත් නැ. ඕක තමයි උපහැරණේ. මේක ඇත්තටම මහ අපි ඔක්කොම මිනිස්සු නෙමෙයි රටේ. අපිට දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒක වෙනම පැත්තකට තියන්න. හැබැයි ඊට වැඩි අපි හිතන්න ඕන රටේ අනාගතය ගැන. අද බොරුවට හොරා කෑව හොරකම් කරා එකක්වත් ওই මහත්තුරු ගෙනල්ලා ඔප්පු කරලා නැහෙනි. අනුර කුමාර දිසානායක මහත්තයාව අරලියගහ මන්දිරයට ගෙනල්ලා හොරකම් කරන හොයන එකේ සභාපති කරා. එහෙම කරපු අනුර කුමාර දිසානායක මහත්තයා අද වෙනකන් ඕක ඔප්පු කරපු දෙයක් තියෙනව නම් කියන්නකෝ දෙයියනි. බලන්න නිකන් කියලා තමුන්නාසලා මේ අරගලේ වෙනකන් මේ අපේ රටේ පාරවල් ටික හැදුනා. හැබැයි අරගලෙන් පස්සේ එක පාරක කාපට් පාරක් වන්දියා බොරුළු ඇටයක් දාන්න හම්බුණාද කියලා. මිනිස්සු කොච්චර කෑ ගහනවද කියන්නේ යටපිට යන්න පාර නෑ කියලා. අපි එහෙම මිනිස්සු අපේ දුක් විඳිනවා. ඉතින් අපි ඒකට මොකද්ද කළ යුත්තේ? ඔබතුමාලම අහන්න ඔය අනිත් දේශපාලන පක්ෂ වලින් අද රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික මොකද්ද කියලා. මිනිස්සුන්ගේ ප්‍රශ්න මැතිවරණේ නෙමෙයි මහත්තයෝ. මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට කණ්ඩ දෙන එක. මිනිස්සුන්ගේ ආර්ථිකය හදාගන්න එක. මිනිස්සුන්ට මේ ඩීසල් පෙට්‍රල් ටික අඩු කරගන්න පුළුවන් වැඩ පිළිවෙල. මිනිස්සුන්ට විදුලිය අඩු කරගන්න පුළුවන් වැඩ පිළිවෙල. මිනිස්සුන්ට ප්‍රශ්නේ ඒකයි. නැතුව වෙන ප්‍රශ්නයක් මිනිස්සුන්ට නැහැ.